සියලු දෙනාගේම අවසරයි. කටවහන නීති වලට එරෙහිව no shut up laws කියන තේමාව යටතේ නීතිඥ සාමූහික සහ සිවිල් සංවිධාන විසින් මේ සංවිධානය කරපු මේ වැඩසටහනට පැමිණීම ගැන මම ඔබ සියලු දෙනාට ස්තුති කරනවා. අපි මේ නම තෝරගත්ත ඇත්තරම මහාචාර්ය සවිත්‍රි ගුණසේකර මහත්මිය තමයි යෝජනා කරේ මේ no shut up laws කියන මාතෘකාව. ඉතින් අපි කල්පනා කරනකොට පහුගිය අවුරුද්ද විශේෂයෙන්ම නමුත් ඊට පෙර මේ shut up නීති සහ මේ shut up සංස්කෘතිය අපේ රටේ වර්ධනය වෙලා තියෙනවා. අපි කවුරුත් දැක්කා මේ ඊට මාස කිහිපයකට ඉස්සෙල්ලා අපේ රටේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ට කියනවා shut up and sit down කියලා. දැන් මේ ඔන්ලයින් සේෆ්ටි පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හරහා ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට ජනාධිපතිතුමා විතරක් නෙවෙයි මේ රටේ ආණ්ඩුව මේ රටේ ජනතාවට කියන්නේ shut up and sit down කියලා. ඒ කියන්නේ මේ ජනතාවගේ කියන්නේ ප්‍රශ්න කරන්න එපා. මේ රටේ වෙන දූෂණය වංචාව ගැන ප්‍රශ්න කරන්න එපා. ආර්ථික ශාස්ත්‍රයේ වෙච්ච හානිය දැනටත් සිදුවන පීඩාවන් ගැන ප්‍රශ්න කරන්න එපා. ආර්ථිකය සම්බන්ධයෙන් රජය යෝජනා කරන විසඳුම් එහෙමම බාර ගන්න ඒ ගැන ප්‍රශ්න කරන්න එපා කියලා. මම හිතන්නේ අපි ඒ නිසාමයි අපි මේ shut up සංස්කෘතියට විරුද්ධ විය යුතුව. මම මේ කතා මේ දේශනය කරන්න වැසි වෙනකොට මම කල්පනා කරා බොහෝ අවුරුද්ද ගත්ත මොන අවස්ථාවලද රජය ජනතාව නිශ්ශබ්ද කරන්න උත්සාහ කරලා තියෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට පෙළපාලියක් යන්න බෑ. දෙතුන් දෙනෙක් පෙළපාලියක ගියා පොලිසිය 100ක් විතර වට කරගෙන ඒ පෙළපාලිය මර්ධනය කරනවා. මම දැක්ක එදා පෞගිය සතියේ ජේෂ්ඨ පොලිස් නිලධාරී පොලිස් ආඥා පනත ගැන කතා කරනවා. ඒකත් යොදාගන්නේ මේ shut up සංස්කෘතියේ කොටසක් හැටියට. අද බොහෝ වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා තියෙනවා. විවිධ ආකාරයෙන් නිශ්ශබ්ද කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමා කෙලින්ම shut up and sit down කිව්ව විතරක් නෙවෙයි. මන්ත්‍රීවරු මේ අවනත වෙලා තියෙනවා මේ සිස්ටම් එකට. පුවත්පත් කලාවේදී මාධ්‍යවේදීන් ප්‍රති අවන පණිවිඩය තමයි shut up and sit down කියන එක. දැන් ඒ විතරක් නෙවෙයි අධිකරණේ. දැන් අධිකරණයට කෙලින්ම shut up and sit down කියලා කියන්නේ නැහැ. හැබැයි අධිකරණය තීන්දුව දෙනකොට ඒවට අවනත නොවි අධිකරණයේ විනිශ්චයකාරවරුන්ව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන්වන්න උත්සාහ කරමින් එක්තරා ආකාරයකින් රජය මේ රටේ අධිකරණයට පණිවිඩයක් එවලා තියෙනවා. ඒ විදිහටම shut up and sit down කියලා. දැන් පහුගිය කාලේ පොලිස්පති අපේ වත්මන් පොලිස්පතිතුමාට මම හිතන 4 වෙනි වතාවට ඔහුගේ සේවා අධිපතියක් ලබා දුන්නා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට සති තුනකට ඉස්සෙල්ලා ඒක ප්‍රතික්ෂේප කරන්න කමන්නේ ජනාධිපතිතුමා නැවත පොලිස්පතිතුමාට සති තුනක සේවා දීවා දීලා තියෙනවා. එක්තරා ආකාරයකින් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවන පණිවිඩය තමයි shut up and sit down කියන එක. දැන් මේ ආකාරයට අපි මේ shut up නීති ඉවසිය යුතුද? මට මේ අපේ කැඳුම් කර වෙන ජයන්ත දෙහිඅත්තගේ මහත්මයා මට කිව්වා වෙන රටවල් වල වෙච්ච දේවල් ආශ්‍රය මගේ දේශනය කරන්න කියලා. එක උදාහරණයක් තමයි චීනය. 20 වෛද්‍යවරේ ලී වෙන් ලේ කියන වෛද්‍යවරයා ජනවාරි මාසේ 2020 ජනවාරි මාසේ WeChat group එකක පණිවිඩයක් යවනවා මේ අලුත් වෛරසයක් හොයාගෙන තියෙනවායි කියලා. එහෙම කියනකොට බලධාරීන් විසින් චීනයේ බලධාරීන් විසින් ਉਹ අත්අඩංගුවට අරගෙන ඌට බලපෑම් කරනවා මේ අලුත් වෛරසය ගැන කතා කරන්න එපයි කියලා. ඉජිප්තුවේ 2002කට විතර ඉස්සෙල්ලා 113 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. සමහර අය අත්අඩංගුවට ගන්නේ පාපන්දු කණ්ඩායමකට සපෝට් කරයි කියලා.
Awekene katakan gurkan ini linggika hinsan itu virudha katakan lagi ya, katakan gurkan. Masa gana random barai tabaga. Dedas dana kami Filipina, Maria Reza kena online journalist katakan gurkan ini, itu virudha nadu power no, erape evena, adikaranu me lowna, gatan awet Filipina warta katakan lagi. Ini vivida ratawal ber. Asia, Afrika, berbeda ratusan bela, beling apitnya, udah haran karena puluhan, me shut up laws. Eh, me shut up laws itu tapi erahi beno. Apit dekka bahugya kali, merate arthike, kada aite nonna men ntiyedi, egena kaur kata kerene, merate corporate sector, manager, anshe, yelama ayat, apit dekka kata kerana kota piyagi, ngahana kota, eh me wagen kata keran nette, mana matkai, didas. Isi ekel Desember masa, api merate wanijan se pradani mereka sakat cawat pentu ekar ini tidak sanggup. Ia sakat cawat tu lah, ia bela apa kiu? Api hitenwa Israel Israel hati langkawi arti kau bida mereka baik. Tapi apa yang gua ikut lagi? Ia mungkin katakan nanti kiri. Prosidia katakan nanti kiri. Ia kiu api api prosidia katakan ni orang prosidia katakan macam apa ini? Ini bagaimana tamai merata Allah sadusan ini. Api dana apa hukum kekalle saukya sesuai baca dosa itu kriyaban sambandhe. Eka wajdi warik, e pelibanda war katakan wajdi warik. Eka purpat sakat cawak hebat tuai kela, hukum beda tahanan kah. Eka awal me shatap niti kita udah hari. Merata Janatal ke ayat ibas ka marak sakaran na, merate adhas prakash kiri me vidhas arak sakaran no. Ini saat amai mitaud ganau kisella Joseph Pereira, idri wa nihi pati nadu e. Shreshtha adhikarne panch putkila vinishya asanya tirane kare. Adhas prakash kiri me ayat iya kian ni, ek English kieno is the matrix of all other rights. Benar, sielu ayat ini masih kami pada padanama tamai adhas prakash kiri menidhas. Merata janata agi siti menidhas, samanatme tawe tiye menidhas, saukya ayat ini berarti ini menidhas, arth kaya ayat ini berarti ini menidhas. Mehema menidhas kita mem padanam benne adhas prakash kiri menidhas. Ini sah tamai me ayat ini api araksha keran none even men satan keran. Menghidupkan metana inna, adem ini resmi inna, bohongnya. Kita megan kian nanti akan ada, nanti mat, bos yelo dina megan, mereka api hamu mau pelikan no me aitiat yelo nengi. Hamba api kohom deh, pani bide metani, eh hati gini aku. Merate janata watar kohom deh api, awudik kiri makaran nih, metamungge adhas prakash kiri me aitiat, aitiat batina kama. Evenu satan kiri me wedagat kama gana. Kuhumu tuh bepani bide gini, be samantrane, aram bed, amanak biayu tuh. Heto dina, sesta adikarane tiiran ya me online safety panat tuh pelibat apa, apitul dengan gak lebih. Namun berate adikarane kerahi vitarak api balaporot tuh tiyanne narakai. Berate adikarane sielu dewal berita wisuduma nemi. Adikarane panat ketum patak diha balanne hi wewastaan kuul bawa. Pilih bandar berpaman. Namun berpanat ke tempat yang mudah narak, ekik prayuk kebawa, ekik benda puluang halal dipakai, jadi sama hari itu adikarannya, ini taraf balan nanti benda pulu. Ini sah. Apa adikarannya kriya marga itu, ini aingnya kriya marga yang jadi apa kita ni. Merate janata atau denuat keran none, ini me adhas prakash kiri me aitiya, me taraf Bedakat benny kira. Ia mana itu? Ia mana ini? Ia bagaimana? Mee panat ke tempat? Sangat rasa virudi panat ke tempat? Mee dekam? Parlimen itu itu? Idiri patu nama? Awasan awasan mee pilih pada tiernya ganne menteri. Mee rata menteri baru terung ganne tu. Oh ni mee panat ke tempat? Bela? Alami pak agak? Apa dana mah? Mee rata mee shut up laws alu dayak nih. Ikhlas nam saya hati ganang bela, nanti hati ganang bela sihir. Ikan bela agak lake house kuat pat sama agamara jalan sahaja orang utsa ya, ibu boleh hati ganang. Ini pas se,
73 ලේකම්සක රජයට පවර ගත්තා. 74 දවස පත්තරේ සීල් දීලා. ඒ අවුරුද්ද මතක හැටිය ඊට පස්සේ ඇත්ත පත්තරේ සීල් තිබ්බ අවස්ථාවදී. ජයජයවර්ධන ජනාධිපතිවරයා යටතේ හදිසි නීති රෙගුලාසි යටතේ නිසි බලධාරීන්පත් කරපු වත්පත් කපා හරින. ඉතින් මේ මේ රටේ ඉතිහාසයක් තියෙනවා මේ ආකාරයෙන් ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කර. නමුත් මේක මේ මේ අනක්කෙටුම්පත් වලට අත උස්සන මන්ත්‍රීවරුන් මතක තියාගන්න ඕනේ. කවදා හරි මේ පනක්කෙටුම්පත් මේ නීතිම ඒ මන්ත්‍රීවරුන්ට විරුද්ධව පාවිච්චි වෙනවා. අද ආණ්ඩු පක්ෂයේ ඉන්න ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, මහජන ආරක්ෂක ඇමතිවරයා වෙන්න පුළුවන්, වෙනත් ඇමතිවරයෙකු වෙන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ ඒ අය විපක්ෂයට යන දවසේ, ඒ අය විපක්ෂයේ ඉන්න කොට මේ ෂට් අප් ලොවර්ස් ඒ අයට එරෙහිව භාවිතා කරන්න පුළුවන් කියලා. මේ නිසා තමයි අපි මේ ෂට් අප් නීති වලට එරෙහි වෙන්න ඕනේ. මේ ෂටප් නීති තුලින්, මේ කටවහන නීති තුලින් වෙන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට, මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට සහ ඔවුන්ගේ එදිනදා ජීවත් වීමට තියෙන අයිතිය විනාශ වෙන එක තමයි මේ නීති වලින් වෙන්නේ. ඒ නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ සියලු දෙනාගෙන්ම මේ මේ පනත්වල බරපතලභාවය අපි තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන ඒකට එරෙහිව කටයුතු කරමු. අංශ දෙකක් තියෙනවා මේ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැති. එකක් තමයි මේ රටේ ඉන්න ජාත්‍යන්තර ප්‍රජාව මම හිතන්නේ ප්‍රමාණවත් බලපෑමක් කරන්නේ නැහැ රජයට මෙවැනි මර්ධනකාරී නීති වලට එරෙහිව. ඒක එකක්. දෙවැනි එක තමයි මේ රටේ කෝපරේට් සෙක්ටර් එක, මේ රටේ සමාගම්, ඉහළම පෙළේ සමාගම්, ඒ අයට හයියක් නැහැ මේ මර්ධනකාරී නීති වලට එරෙහිව කතා කරන්න. නමුත් අපි ජනතාව හැටියට අපිට මේ අංශ වලට බලපෑම් කරන්න පුළුවන් මේ ගැන ක්‍රියාත්මක වෙන්න කියලා, ක්‍රියා මේ මේ මෙවැනි කටවහන නීති වලට එරෙහි වෙන්න කියලා අපි බලපෑම් කළ යුතු වෙනවා. නැවතත් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන ගමන්ම අපි ආරාධනා කරන නීතිඥ සාමූහිකයත්, ඒ වගේම අද දින මේ රැස්වීම සංවිධානය කරන සියලු සංවිධාන වෙනුවෙන් මේ සටන, මේ මර්ධනකාරී නීති වලට එරෙහි සටන දිගටම අපි ගෙන යමු. මේක එකම විසඳුමයි තියෙන්නේ. මේ පනත් කෙටුම්පත් දෙකම ඉල්ලාස් කරගත යුතු තත්වයකට අපි රජය ගේන්න ඕනේ. ස්තුතියි.